රුවන් සරණයි පින්රතු බැහැමදනාටම. සදහත්න ලෝකෙන්ම ජෑග්‍රහණය කළ යුතුවයයි සිතුනද එය ජෑග්‍රහණය කිරීම ඒ තරම් පහසුකාර්යක් නොවෙයි. වීරයෙන් යුතුව මෙලෝ ජෑගත හැකි එකම මාර්ගය තතාගත ශ්‍රී සද්ධර්මය අවබෝධය පමණක්ත්මයි. ඒදහම ඔබේ ජීවිතයට සමීප කරනේ පින්වත් හෝරාවේ. දේශ පත් වන්නට දම් ස හමන්්ඩ පේට වැඩම කොට වදාළ පූජනීය කෝරලෑගම සරණතිස්ස සාමින් වහන්සේ. අපි සාධනාද පාර්තමෙන් පිළිගැනමු. සාධෝසාධෝසාදෝ. නම්ගම් වශයෙන් සිහිපත් නොකලත් සියලුදනාටම උතුම් වූ තතාගත දහම අවබෝධය වේවායකන පාර්ථනා වැතිව පින්වත් පිරිෙ දන මේේ පින් මේ. ආයකත්වය දරමින් මැදිලයට සහභාග නොවවත් ඒ ධර්මදේශනාව ධර්මදානමය පින් කම සිදු කරනවා ඉතාම් ගෞනතුව සිහිපත් කරමින් දේශගෑයන් වහන්සේට ගෞරවෙන් වාාධනා කරමු දේශනපාත් වන්න අවසරයි ස්වාමීින් වහන්ස සාධසාධෝසාෝසාමන්තචක්කවාලිු රාගච්චන්තු දවෙත සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුු සගගමොක්කදන් ධම්මස් සවන කාලු අයන් බදන්ත ධම්මස් සවන කාලු අයන් බදන්තා ධම්මස් සවන කාලු අයන් බදන්ත නමුතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප ටිහතඥාන චාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස ධම්ම සාමිස තතාාගතස්ස සබ්නු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබබධම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජජ විසාරදස්ස සබ් සතු මස දම්මිසරස්ස ධම්රජස්ස දම්මසාමිස තගස්ස සුණු සම්ම සම්බුද්ධස්ස නතස්ස ගවෙතු අරහතු සබධම්මිසු අපহাnya නcaraස දස බලධරස්ස චතුවීසාරජ්‍ය විසාරදස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස සද්ධරු මශ්රාවක, කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට බදාල පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළවා යිති භවයකින් සැන සෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුව තැතුවර ය උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන් පත්කර ගැනීම සඳහා මේ උතුම් ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් මේ පින්නතුන් විසින් රැස් කරගත්ත අනිකුත් සියලූම කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්ඩතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගඩ කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් අග්‍ර උපස්ථාවයක ආනන්දයන් වහන්සේ අහපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ සපයපු පිළිතුර ධම පදපාලී සඳහන් වෙනවා හි සම්බන්ධයෙන් තමයි ධර්මදේශනාවාද සිද්ධ කරන්න්න කල්පනක් කළේ ආනන්දයන් වහන්සේ එක දවසක් අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල් අහනවා ස්වාමීණී මට මෙහෙම හිතුුණා මේ ලෝකෙ තියෙන සුවන්ද මල් අතර. එවගේ තවත් නොයිෙක් සුවන්ද දේවල් අතර එ කිසිම දේක සුවඳක් උඩුසුනඟට හමන් නෑ නිස්වාමීනි. මෙතන සුවන්ද කියල කියහම පින්නතුනිි මුල් සුවන්ද හර සුවන්ද මල් සුවන්ද කියලා ආකාරත්තුනක් සඳහන් කරනවා. මුල් සුවන්ද කියල කියහම් ඉරිවේරිය කළුවැල් මේ වගේ දේවල් වල මුල් බොහෝම සුවඳයි කළ සඳහන් කරන්කි අපි දන්න ඔය සවැන්දනවාගේ දේවල් වල මුලුත් එහෙමයි ඒවාගේ මුලෙන් සුවඳ හමන දේවලුත් තියෙනවා හරසුවන්ද කියල කියන්නේ කඳෙන් අරටුවෙන් සුවඳ හමන දේවලුත් තියෙනවා එතට මොනවාදේ සඳුන්වාගේ දේව සඳුන් අගිල් මේවාගේ දේවල් අරටවින් සුවඳ හමන දේවල් ඊට අමතරව මල් සුවන හැටියට ගත් තහම දෑ සමන් බෝලිද්ද තුවරලා මේවාගේ සුවඳ වර්ගත් මල් සුවන්දා අතර ඉතාම උසස් කෙළ සඳහන් කරෝ නමුත් මේ කිසිම සුවඳත් උඩුසුළගට හමන්නේ ආනන්දැන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් අහන්නේ ස්වාමීණි මේලෝකයේ උඩුසුළඟටත් හමන සුවඳක් තියෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නන්ද උඩුසුනකට විතරක් නෙමෙයි දස දිසාවීම එකක්ම විදිහට පැතිරන සුවද මේලෝකෙ තියෙනවා කියලා ඒ සුවන්ද තමයි සත්පුරුෂයන්ගේ සිල් සුවන්ද දස දිසාාවටම පැතිරිලා යනෝ එහෙමන මේ සිල් සුවන්ද මේ ලෝකෙ කොයි තරං උතුම් සුවනක් වෙඩුවනේද. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්ඩ ආනන්දයන් වහන්සේට දේශනා කළා අනන්ද සත්පුරුෂයන්ගේ සිල්සුවද බොහෝ දෙනා සුවපත් කරනවා මේ ගාතාරථනය ග්‍යන්තර්ගතයි අනදහාමුදුරුව අහපු ප්‍රශ්නය න පුප්ප ගන්දූ පටිවාතමේතිී න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්දූ පටිවාතමේතිී සබ්බාධිසා සප්පුරිසෝ පවාතිී චන්දනන් තගරංවාපී උප්පලන් අතවස්සිකී ඒ ඒසං ගන්ධ ජාතානං සීල ගන්දූ අනුත්තරු මල් සුවන්ද උඩුසුළඟට යම්සේ නොහමන්නේද නමුත් එ සියලුම සුවඳවල් අභිභවනය කළ ලෝක සිල් සුවන්ද දස දිසාවීම පැතිරෙනවා එතකොට පින්නතුනිි සිල් සුවත ඇයි දස දිසාවීම පැතිරෙනවා කිය සඳංකලේ සීලේ ගැන කරුණු දක්වනකොට මේ ධර්මය තුළ බොහෝ කරුණු කාරණා රාශියක් සීලය පිළිමඳව පැහැදිලි කළා රාගයන් රත් එක්ක දේශයෙන් මච්ච මෝහයෙන් මුලාවිච්ච ලෝක සත්වයා සීල සිසිල් කරු ලබනවා විශේෂයෙන් රාගෙන් රත්්‍යච්චායි සීල සිසිල් කරනවා දේශයෙන් මත්්‍යච්චායගේ දේශයේ මත බිඳල දන්න දනුත් තරත්වෙනවා. රාගයනුත් ත්‍රත්වෙනවා රාගික ගින්න දේශගින්න දෙකම සීලයෙන් නිමනවා සීල මේව සීල සීල මේව සිසිලම් සීලය ඔවුන් සිසිල් කරනවා පිලතුනී මේ ප්‍රකාශයේ තරන් ප්‍රායෝගිකද රාගයෙන් හත්ත එච්චායේ සීලයෙන් නිමනවා අර ධරමයක තැනක සඳහන් කළ කාන්තාවක් යම්සේ තමන්ගේ ජීවිතය රැක ගන්නවාද ඒ කාන්තාවට තමන්ගේ ආත්මය රැකගණ්ඩ සීලේ බොහෝම උපකාර කරනවා කියලා සිල්වත් ගුණවත් කාන්තාව අකුසලේ මගහරින්න හැමවෙලාහම වැයම් කරනවා එතන පැහැදිලි කළේ ස්ත්‍රීයට දුෂ්චරිතය කිලුටක් කියලා මලිත්‍යයා දුච්චරිත ස්ත්‍රයට දුසිරිත කිලුටක් එකට පැහැදිලි කළා මොන ස්ත්‍රියයට ද දුසිරිත කිලුටක් බවට පත්වෙෙන්නේ දුසිරිත කිලුටක් බවට පත්වෙෙන්නේ සිල් රකින්න කැමති කාන්තාවට සිල් රකින්ද කැමති කෙනා හැම වෙලාවම දදුස්සේලකංවලින් ඇත්තවෙලයි ඉෙන්නේ නමුත් සේලේයට ගරුකරන්න නැති කාන්තාවක් ඒ කාන්තාව ඕනෑ දුෂ්චරිතයකට පෙළවෙනවා මොක දෙහෙම සඳහන් කළේ මේ ලෝකෙ පොදු වස්තු ගණනාවක් පිළිබඳව ධර්මය සඳහන්කරනවල නාන තොටුපොල හැමෝටම පොදදුයි මහපාර කාටත් පදුයි විශ්්‍රාම සාලාව කාටත් පොදුතනක් පානාගාරයේ ඒකත් කාටත් පොදුතන මේවාගේ හැමෝටම පොදුතැන් පැහැදිලි කරගෙන ඇවිල්ල අන්තිමට සඳහන් කරනවා ස්ත්‍රියත් හැමෝටම පොදවස්තුවක් කියලා තට ඒයි ස්ත්‍රියය හැමෝටම පොදවෙන්නේ කොහොමද ඉස්ත්‍රිය හැමෝටම පොදවෙන්නේ ආංඒ කරුණ පැහැදිලි කරන තැන තමයි සඳහන් කරන්නේ සිල්වත් නැති ගුණවත් නැති කාන්තාවත් හැමෝටම පොදුවයි හමද සිල් නැති ගුණ නැති කාන්තාව ඕනෙම කෙනෙක් එෙක්ක හාම සේවනයෙන් බැඳෙන්ට කැමති ඒක දුසිරිතක් එක කිලුටක් එක අකුසලයක් නොකළයුත්තක් එහෙම හැඟීමක් ඇයට දැනන්නේ නෑ අවස්ථාව ලැබෙනවන ඕනෑම අවස්ථාවකෙන් ප්‍රයෝජන ලබන්ඩ කැමති ඇයට මේ දුසිරිතය තියෙන භානක බවු. එ තේරෙන්න්නෙත් නෑ තේරුම්ගඩ ඕන එක මුත් නෑ යම් කෙනෙ ධර්ම ශ්‍රවණය කරනවනම් ඒක තියෙන භානක බව ධර්මය තුළින් ඉගෙන ගැඩ පුළුවන්. නමුත් බණදහම් අහන්නෙ නැති බණදහම් අහලා නැති ඇයට ඒ භයානක බව කියලදුන්නට තේරුම්ගණ්ඩ තරන් ඔවුන් සූදානන් වෙන්නේ සූදානං වෙන්නෙත් නෑ න. සීලය තුළ හික්මෙන්ඩ කැමති සංවරය තුළ සංවරවෙඩ කැමති ගුණ ධරමුවලට අනු ජීවත්තෙන්ට කැමති සතරා අපායට බිය දක්වන යම් කාන්තාවක් ඉන්නවාද ඔවුන්ට දුසිරිත කරදරයක් සමාජයේ හැසිරෙනකොට නො එෙක් අයි නොයෙක් යෝජනා කරන්න පුළුුවන් ොෙක් විදිහට තමන්දිහා බලන්න පුළුවන් නො එෙක් ඉගි කිරීම් තුළින් යම් කරුණු ප්‍රකාශි කරන්න පුළුවන් මෙ සිල්වත් ගුණවත් කාන්තාවකට ඒ හැම දෙයක්ම කරදරයක් නමුත් සීලේයට ගරු කරන්න නැති දුසිල් තැනැත්තියක් අන්‍යයන් තමන්දිහා වුවමනාවෙන් බලනවට හරි කැමැති වැඩි වැඩියෙන් පිරිසක් තමන්දිහා නිතර නිතර බලනව කියලා තේරුණොත් ඇයට ඔවුන්ගේ අවධානය තව තවත් යොමුකරගණඩ ඇගේ හැසිරීම ඇගේ ගමන ඇගේ කතාව ඇගේ හිනාව මෙ හැම දෙයක්මත් ඇවෙනස් කරනවා අර පිරිස තමන්ට හුඟක් ලංකර ගණ්ඩාය කැමති නිසා එවන් අයට තමන් කෞුද කියීන කාරණාව වටින් නැහ තැරමි සඳහන් කළා බ්‍රහ්මචයි කෝමාර බ්‍රහ්මචරියාවයි කළ කාරණ දෙකක් සෑම කෙනෙක් තුළම මේ කෝමාර බ්‍රහ්මචරියාවනං රැකිය යුතුමයි කෙළ සඳහන් කරන්නේ. කෝමාර බ්‍රහ්මචරියාව කළ කියන්නේ විවාහ ජීවිතයට කලින් තවත් කෙනෙක් සමඟ කායික සම්බන්ධතාවයක් පවත්වන් නැතුව මව්පියන්ගේ රැකවරණය යටති ඒ බලාපොරොත්වූ මුදුම් පත්කරගෙන ජීවත්වෙන එකට විවාහ වුනාට පස්සේ තමන්ගේ ස්වාමියයා හැර තවත් පුරුෂයන් පතන් නෑ කියනෙ එක තවත් ස්ත්‍රීන් පතන්න නැහැ කියන එක නති ්‍රහ්මචරාවේ හැටිරිද බ්‍රහ්මචරියාවේ තවත් අංග ගොඩ ධර්මය පැහැදිලි කරලත් තියවා නමුත් විශේෂයෙන් සඳහන් කරනවා මේ කෝමාර බ්‍රහ්ම චරියාව නං විශේෂයෙන් කෙනෙක් ළඟ ආරක්ෂාාවිය යුතු මයි කියලා නමුත් මේ කරුණු ධර්මයෙන් දන්නෙත නිසා මේ වගේ ආදීනව නොදන්න නිසා ලාබාල තරුණ වයසේ පවා අන්‍යයන්ගේ අවධානය අරගෙන ඒ අවධානයට ගැලපෙන්ඩ තමන් හැසිරෙමි දුසිල්වත්ව කටයුතු කරන්න පෙළමිච්ච සමාජයක් අද තියෙන බව රහසක් නෙමෙයි නවත් මෙතන සඳහන් කරන්නේ සීලයක් මත ඉන්න කෙනෙක් ධර්මයෙන් පැහැදිලි කරපු මේ දුසිල්වත් කංගල ආදීනව ධර්මය තුළින් දැනගත්තා අය සමහර වෙලාවට තමන්ට විට එක හැඟීමක් පහළ වුනත් මේ කාරණාවේ දරුණු බව දන්න නිසා එ හැඟීමම් යටපත් කරගන්න උත්සාහ කරනවා තමන් මේ වෙලාවෙේ සිල් සමාදන් වෙලා ඉන්න නිසා එවන් සිතුවිලි වලට බව ඉඩ නොදිය යුතු බව අවබෝධ කරගෙන තියෙනවා ආංිකයි සඳහන්කලී මම සිල් අරං නිසා මේ කාම සිතුවිලි රාග සිතුවිලිවසි මං ගමන් කරන්නේ මම සිල් අරං නිසා මම දන්‍යන්ට කරදර කරන්නෙ නෑ මම අද සිල් සමාදන් වෙලා නිසා සාමාන්‍ය ජීවිතය කෙරුණු වැරැදිලින් අවත විදිලෙන්නේ. මේ විදිහයට කල්පනා කරකර සීලය නිසා හුඟක් අකුසලයන්ගෙන් ඇත්තෙනවා. එනිසා සීලය පුද්ගලයන් නිමනවා රාගගින් දේශගින් සීලයෙන් නිමනවා සඳහන් කළ සීලය කියහම ප්‍රබේදධ කොච්චර තියෙනවට. සෑම කෙනෙක්ම ආරක්ෂා කළ යුතු නත්‍ය වූ සීලයක් මේලෝකෙ තියෙනවා. එක අපි හැමෝුම දන්නවා එතමයි පන්සිල් පන්සිල් කියල කියහම මෙ බෞද්ධ පිරිසකට විතරක් ආවේනිික විච්ච සීලයක් නෙමි. මෙවිශ්වයේ යම්තාක් පිරිස ජීවත් වෙනවාද එ සියලු දෙනාම ආරක්ෂා කළේතු. නිත්‍ය වූ සීලයක් පන්සිල් කියල කියන්නේ මොහද පන්සිල් කියල කියන්නේ ලෝකවද්‍ය ශික්ෂාපද මොනද ලෝකවද්‍ය ශික්ෂා පද කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න නමුත් ලෝකයට අයත්වන ස්වභාව ධර්මය තුළ ක්‍රියාත්මක වෙන නීතිපහක් එදි මේ ස්වභාව ධර්මය තුළ ජීවත්වෙන හැම කෙනෙක්ම මේ නීතියට කීකරුෙන්ඩිපෙයි අපි කියමු අපි අධ්‍යාපනය ලබන්ඩ විශ්වවිද්‍යාලයකට ගියා කියලා එ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීතිරීතිරාමුවක් තියෙනවා එක තියෙනවා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න සියලුම ශිෂයන්ට පොදු නීතිරීති සමුදාය එ හැමෝටම සාධහරණයි ජාතියාගම් කුල බේදවලින් තොරව ආංගේ සියල්ලටම පොදු නීතිටික අපි හැමෝම ආරක්‍ෂා කළයුතුයි එව උල්ලංගනය කරනවනං එතනින් එහාට අපිට නොෙක් නොෙක් කාරණාවලට මූුණ පා් සිද්ධ වෙන්නත් පුළුවන් ඊළඟ පිඳසේ සඳහන් කළේ උතුම් සීලය මනාව යම් කෙනෙක් ආරක්‍ෂා කරගෙන එසීලේ තුළ හික්මිලා කටයුතු කරනවා නම් මේ විශ්ව සාධහරණ නීතියට අපිය එක ගන මේ ලෝකයි කොයි තරන්න ලස්සන කොයි තරන් විචිත්‍රද ලෝකවද්‍ය ලෝකයට අයත් පන්සිල් නම් මූෂික්ෂාපද පහා ආංගිනිසා සකල ජනී ජනයා විසින්ම ආරක්ෂා කළ ුතු සීලය. ගොඩේ නි්‍ය සීලය මෙ නිතතිසීලයෙන් පස්සේ බෞද්ධයන් වෙච්චේ අපට තියෙනවා උපෝසත සීලය පසලොස්සක පෝය දවසට අෂ්ටාංගු පෝසතය සමාදැන් වෙනවා. සමහරය නවාංගු පෝසතය සමාදන් වෙනවා. තව සමහරය දසාංගු පෝසතය සමාදන්වෙනවා. ශාසනයට ආබු සාමනේර භික්‍ෂූන් වහන්සේල සාමනේර දසසීලයේ ආරක්‍ෂා කරනවා උපසම්පදාවට පත් එච්ච භික්ෂූන් වහන්සේලා මෙවිශ්වේ තියනෙ දෙවියන් බබුන් මරුන් පවාවන්දිිනේ. මහාන සීය මවපසම්පදා සීලයේ තව පිරිස එවන් වූ සීලය ආරක්ෂා කරනවා මෙන මෙආදී වශයෙන් විවිධ විවිධ ප්‍රබේද ඔස්සි මේ සීලය කියන කාරණාව ධර්මය තුළ සාකච්ඡා කරල තියවා මෙලව ඉපදිච්ච කෙනෙක් අනිවාරයෙන්ම දවසක මැරෙනවා අපි හැමෝම හොදාකාරවම දන්නවා ඉපදනුත් යම් කෙනෙක් අනිවාරම මැරෙනවා එද මැරුණ පුද්ගලයා ආය කොහ ඇරි ප්‍රතිසදිි ගන්නවා ැබයි ප්‍රතිසන්ද ගන්න තැන නිශ්චිතයක් නෑ නිරයේද ප්‍රේතලෝකෙද අසුරලෝකෙද තෙරිසං ලෝකෙද තීරණයක් නෑ ඒ මැරෙන පුද්ගලයා ඉපදිය යුත්තය කොතනද කවුරුන් වෙලාද එමත ඉපදිය යුත්තේ කොහද ආංගේ කාරණාව තීරණය කරන මෙ ස්වභාව ධර්මයේ තියෙන සාධකයේ තමයි සීලයේ ඉපදිච්ච කෙනෙක් මැරෙනව මැරුණය උපදිනවා මැරණ කෙනා උපදින තැන තීරණය කරන්නේ මේ උතුම් සීලයයි ආංග නිසා පින්නතුනි අපිට සිල් අත්්‍යවශ්‍යයි ඔබත් සුගතිගාමී තැනක ඉපදන්න බලාපුොරොත්තු වෙනවල මරණින් මත්ත ඔබළඟත් උතුම් සීලයක් තිබිය යුතුමයි ඒ සීලය තාමත් නැත්ත ගඋපත කොහෙව දිද කියෙන කාරණාව තමයි පීළඟට අපිට හිතන්නවෙන්නේ ඊළඟට බුදුරජාණන් වහසේ දේශනා කරනවා යමෙක් ළඟ මේ පන්සිල්වත් ආරක්ෂා වෙනවනං ඔහු කොයි තරන් මේ සංසාරයේ සැපයක් ලබනවාද පඳතුනි මේක බුද්ධාන්තරයයක් බුද්ධාන්තරයක ඉපදිච්ච නිසා මේ සීලය ගැන අපි අහනවා දැනගන්න යෙදෙනව ක්‍රියාත්මක වෙනවා සිල් රකින එක මෙ තරම් උතුම් කියලා ලොවතුරහා බුදුරජාණන් වහන්සල දේශනා කරපු නිසා පතුන ඒ තරම් උතුම් වෙච්ච සීලයේ යම් කෙනෙක් ආරක්ෂා කරනවද ඒතුළින් ඔහු ලබන සතුට නිමක් නෑ නමුත් අබුද්ධෝත් පාද කාලී අපිට මේක කියල දෙන්න කෙනෙක් නෑ සසර මහ පින්කරපු අයට නං තිසරණය පංචසීරය මනවාර මුණුවේනවා මෙසේ පිහිටිය යුතුයි මෙසේ කටයුතු කළ යුතුයි කියලා තිසරණයයි පන්සිලුයි මනාවාරක්ෂා කරනවා තදට අබුද්දෝත් පාද කාලේ මේක නොදන්න නිසා බුද්ධාන්තරයක් ලැබිල තියෙන මේ වෙලාවී අපේකින් ප්‍රයෝජන ගණ්ඩෝනේ අබුද්ධෝත් පාද කාලයක ඉපදුන නිර්මල ධර්මරත්නය අසිරිය තමන්ට දැනෙන්ඩුවනේ. නිර්මල තිසරණය පිළිබඳව අවබෝධයක් තමන්තුළ ඇතිවෙන්ඩුවනේ. ස්වභාවයෙන් ඇතිවෙන්ඩුවනේ හැබැයි ඒක මේ ජීවිතයේ පින්කං කරකර ප්‍රාර්ථනා කරන්නඩුවනේ කල් යානමිත්‍රරයන් ලබන්ඩින්වා ල්‍යයාන මිත්‍රයන්ගේ විශේෂාණනු කම්පාව ලබන්නින්වා ප්‍රාර්ථනා කරලතියද අබුද්ධෝත් පාද කාලයක ඉපදුනත් එදාටත් මට නිර්මලත් තිසරණය අවබෝධ වේවා අබුද්දධ උත්පාද කාලයක පිදුනත් ආං එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණොත් තමයි අපි බලාපොරොත්වෙන කාරය මුදුන් පත් කර ගන්නවෙන්න ආං ඒක නිසා විශේෂයෙන්සිහිපත් කරලා මේ ජීවිතය පින්කං ඉවර වෙලා නිවන්දක්නා ජාති දක්වා උපදින හැම බවයක්ම සම්මාධිට්ටික වේවා කියල ප්‍රාර්ථනා කරලා තිබුණ හම ඔය කරුණුටික මුදුම් පත්කරගණඩ ඒක ලොක උපකාරය එලකට භාගිතුන් වහස දේශනා කරනවා ආනන්ද උතුම් වූ පංචශීලය යම් කෙනෙක් මැනවින් ආරක්ෂා කරනවාද පන්සිල් යමෙක් දිවිහිමියෙන් කියලා ආරක්ෂා කරනවාද ආං එවන්න අයි අතීත සංසාර ගමන කොයි තරම් සැප පහසුකම් තමත් තමන්ගේ ජීවිතවලට ලැබුවද නිසා මේී සත්පුරුෂයන්ගෙන් ඉගෙනගන් ආරක්ෂා කරන හැටි දැනගෙන සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම ඇතු සීලය කියන කාරණාව දවුණු කරගන්නන සත්පුරුෂෝ මුණ නො ගැවන තැන සිල් රකින එක කරන්න බැරි වැඩ අකනි සයපි ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුං්ඥකම්න්නේේන මේ පුුණ්්‍ය කර්මය යානු භහවින් මා මේ සතන් සමාගමෝහුතු මට සත්පුරුෂයන්ම මොනගෙහේවා අ එහෙම නිසා එවන් ප්‍රාර්ථනා ගුණ කරලා තියෙනෙක බුද්ෝත් පාද අබද්දධෝොත් පාදකොයි කාලයටත් බොහොම වටිනවා සීලය පිළිබඳව කනුණු දක්කවපු අපේ භාගිතනහන් සඳහන් කළා මහනෙන මෙ සීලය කියල කියන්නේ ගංගා ජලයෙන් හෝදලා පවිත්‍ර කරන්න බැරි කෙලෙස් නැමතිකුණු ඉවත් කරන්න පුරහන් ජලයක් කියලා මුලු ගංගා නදයේම ජලෙන් සෝදලාවත් පිරිසිදු කරන්න බැරි කුණු සීලයේ නැමති ජලයන් පිරිසිදු කරනවා එන සීලේ කියල කියන්නේ කුණු ඉවත් කරන ජලයක් හා සමානයි සීලේ එවන් වූ සීලය යමෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න වනම් පුද්ගලය මේ ලෝක දෙවියන්ගෙන් බබුන්ගෙන් පවා බන්ධනාවට පාත්‍ර වෙන කෙනෙක් එඟට දේශනා කළා ගිතල් සඳුන් සිසිල්දිය ආදීෙන් නිමිය නොහැකි කෙලෙස් ගින්න සීලය නමිය හැකි කියලා මොන කෙලෙස් ගිනිද කෙලෙස් ගිනි පරාගගිනි දේශගිනි මෝහගිනි මෙන මේවාගේ මෙ හැම ගින්නක්ම සීලයෙන් නිවන්න පුළුවන් ඒ නිසා සීලය මහජලයක්වාගි වෙනවා නැවත සඳහන් කළා සීලයේ අලුත් ආභරණයක් කියලා සීලයේ අලුත් ආභරණයක් කියලකෙන් අපි පලදින අනිත් සියලුම ආභරණ වලට වඩා සීලයේ නැමති ආභරණය හරි උසස්. අපි පලදින අනිත් ආභරණුවලට බැහැනි පින්ඩතුනී. අපි සතරපායෙන් මුදවන්ට. මොන මාලෙට දේක කරන්න පුළ හමමුගේ. රත්තරං මාලය දියමන්ති මාලය මුතුපබලු මාලය මේ කිසිම මාලයකින් වලල්ලකින් අපි හම්බ කර ගත ධනීන් පුළහන්ද හතර පාරි බර අන්න එහෙම කල්පනා කරල බලට සතර අපායි බේරෙන් අපි ගාව තිබ යුත්තමකක්ද නත්‍යව අපි ළඟ තිබිය යුත්තේ විශේෂයෙන් සඳහන් කරන අශීලේමයි සතර පායිං මුදු වන්න සීලේම් වටිනෝ ඒකයි මෙතන සඳහන් කළේ අන් සියලු ආභරණ වලට වඩා සීලේ නැමති ආභරණයෙන් සැරසෙන පුද්ගලයා හැමෝටම දැකුම් කළුයි ප්‍රියමනාපයි මිනිසු විතරද සීලයෙන් යුක්ත පුද්ගලයට දෙවියම් පවාසල කනවාඇරක අවස්ථාවක මාතලී දිවිය පුත්‍රයා සක්‍ර දේවන්දරයෙන්ෙන් අහනවා ස්වාමීණි පස් පවු්කරන නරයන්ට ඔබ වහන්සේ වඳින්නේ ඇයි කියලා සක්‍ර දේවින්දරෙන්ව හස පූරුත්තරයක් දෙනවා එහෙම කියන්න එපා මාතලී ඔය මනුස්සලෝකෙ ඉන්නවා ඒ ගහට්ටා පු්්‍යකාර සමහර ගෘහපතියෝ හරියට පින්කන් කරනවා සීලවන්තූ උපාසකු සිල්ව දෙැහැමි ගුණ ඇති උපාසක උපාසිකාවන් ඉන්නවා ධම්මේන ධාරං පෝසින්ති ඉතාම ධාර්මිකෝ උපයගත්ත වස්තුවකි තමන් අඹුදරුවන් පෝෂණය කරනවා ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට දන්දෙනවා මාතලී නමස්වාමි මාත මාතලී ඒවන්න අයට මං වන්දිනවා කොහොම අයටන්දින්නේ සඳහන් කලා මුලින්ම යම් ගෘහපතියෙක් අධාර්මිකව ධනය උපයන් නැතු ඉතාම ධාර්මිකව උපයාගත ධනේ කුසල් දහම් සඳහත් වියදං කරමි එදින ද පැවැත්ව ව වියදැන් කරමි කළමනා කරනයකින් යුක්තව කටයතු කරවා ප සිල් නැති කෙනෙක් ළඟ එවන් ගුණෙ අපි දකින්නේ එන මෙතන සඳහන් කලී සීලයේ සියලු ආභරණ පලඳන පරදන ආභරණයක් ඉලන සඳහන් කළා සීලය දෙව්ලොවට පිය ගැට පෙළක් සීලයේ කියල කියන්නේ දෙව්ලොවට යන්න බලාපපුරුත් වයෙන කෙනෙක් ළඟ ති යුතුම සීලයක් තිබිය යුතුම කාරණාවක් එනිසයි සඳහන් කළේ සීලයේ දෙව්ලවට පිය ගැට පෙළක් කියලා පිිති අපි මුලින් සඳහන් කරගෙන හිටපු කාරණාව අපි පැහැදිලි කළී සිල්වත්න ගුණවත්න එවන් අයට දෙවියෝ පවා වදිනව කියන කාරනාව සිල් නැති ගුණ නැති අයට කවදාවත් එවන් උතුමන්ගෙන් එහෙම ගරුබහුමන් ලැබෙන්නේ සිල්වත් අයටයි ලැබෙන්නේ නැවත දේශනා කළා සිල් ඇත්නම් හීන ජාතිකයෙකු පවා මහවුසස් තැනකට අරග හෙනවා කියලා එත හීන ජාතිකයෙකුගේ පවා මනාව සංවරයක් ගරු බුහුමනට පාත්‍රවීම සීලේ තුලින් ඇති කරනවා උදාහරණයක් සාකච්ඡා කළ ඔබට මතකද සුනීත සෝපාක මේවාගේ අයි පහත් කුලවල ඉපදිලා කසල සෝධකයන් බවට පත් වෙලා උසස් කුලෝලේ අයනකොට නොපෙන් ල හැංගි හැගි පාරක්ගාන කැලි කසලය එකතු කරපු අය විශේෂයෙන් සුනීත බුදුරජාණන් වහන්සේ වඩි නවා දැකළත් සුනීත දුවගෙන කියල හැන්ගුණා නමුත් භාගිතු නොහස ඇහු ඇයි සුනීත අදහන්කළ ප්‍රභූ එනකොට අපිවාගේයි ප්‍රපෙර මඟට නෑවි පැමිණෙන්න්නේ එක නොකළ යුතුයි නෑවිත් සිටිය යුතුයි ජ වීවි කන්න ඔහු සඳाන් කනවා ස්වාමීණ මංවාගේ කෙනෙක් පැවිදි කරනවාන මංොච්චර සතුටදලා නමු කද මාව පැවි කන්නේ ාගි වහස දේශනා කළ මං පවිදි කරන්න ට දැනු සතුට කොහොමද කියන කාරණාව අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ සුනීත එකතු කරගෙන ගිහිල්ල භික්‍ෂූන් වහන්සලට පවරල සුනීත පැවිදි කර වණ්ඩානු දැන වදාද කසල සෝදක සුනීත නෙමේ මේ ශාසනය ඇතුළේ භික්ෂූ සීලියයක් ආරක්ෂා කරන කෙනෙක් ශසනය ඇතුළ භික්ෂුව සිල්ගුණ ආරක්ෂා කර කරහිදල දහම් පොතපත හදාරල රහතන් වහන්සේලගින් ඉගෙනගන්න සුනීතියන් වහන්සේ කර්මස්ථානයක් දවුණ කර වනන්තරගත වෙනවා වනන්තරගත වුණාට පස්සේ බෝම වීරය කළ බොමුත්සාහ කළ ත්‍රගුණ කරගත ධර්මයට අනුව හ දියුණ කරගන්ට අසී මාන්තික වීරී ප්‍රතිඵලයක් ද සුනීත භික්‍ෂූන් වහසේ එදා රාත්‍රී සෞ් කෙලෙස් නැසුවා සුනීතයන් වහන්ස සෞ කෙලෙස් නැසුවට පස්ස සක්‍ර දේවේන්ද්‍රයන් වහසේ ළඟට ඇල්ල දගහල වැඳල සඳහන් කරනවා පිඳතුනී කර්මස්ථානයේ දියුණු කරලා මහරාත්‍රී සෞ කෙලිස් නසල රහත් වනාට පස්සේ මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ බඹලවිනික් මලා සුනීතියන්ලඟට ඇවිල්ල දකුණු දන මඩල බිමතියල දෝත එකතු කරලා නලල මතතියල දනගහල වැඳල කියනවා පුරු ශාජානීයන් වහන්සේ ඔබවහන්සේට මාගේ නමස්කාරයේ කියලා එදා කවුරුවත් ගණගත්තය නැති කැලිකසල සෝදපු සුනීත අද මහා බමුගින් වැදුම් ලබන කෙනෙක් බවට පත් වෙලා කසල සෝදක කෙනට මහා බ්‍රහ්මයාගෙන් පවා වන්දනාව ලබන්ඩ සුදුසු කෙනෙක් බවට පත් කරට. දපුළහුණ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කළේ ඔවුන්ට ධර්ම දේශනා කරලා ඔවන් ධර්මය තුළ හික්මෝල තමයි ඒ කාරණාව භාගිත වහස සම්පූර්ණ කළේ ඇති එතකොට මේ සීලය ඕනෑම හීන ජාතිකයකු පවා අන්‍යයන්ගෙන් බැදුුම් පිඳල් ලබන්නෙකු බවට පත් කරන්නේ ර පුද්දුම හැකියාවක් තියෙන ධර්මතාවය සීලය කියල කියන්නේ. ඉළඟට සඳහන් කළා ආරක්ෂා කිරීමට ඉතාම දෂ්කරවූ ආත්මය ආරක්ෂා කරන නිසා සීලය මහත් වූ බලෑනයක් කියලා. ආරක්ෂා කිරීමට ඉතාම අපහසු සඳහන් කලා තමගේ ආත්ම රැකල දෙන්ඩ පුළුවන් ඒ ආත්මය රැකල දෙන්ඩ පුළුවන් සේනාවක් වගේ සීලේඒ සීලේ මගේ ආත්ම මාරක්ෂා කරනවා සීලේ මගේ ආත්මී මාරක්ෂා කරනෝ කල සඳහන් කරහ ආරක්ෂා කරන්ඩ අපහසු ආත්ම භාවය සුවපත් කරනවා සීලේ විසින් එහම සඳහන් කල ඇයි මේ ආත්ම ආරක්ෂා කර නම අරුයි කල සඳහන් කළි පිතුන මනුස්්‍යයන්ගේ ජීවිතයක් කොයි තරන් අස්තිරද තන පතක් අගර දුන පිණි බිින්දුවක් වගේ අස්තරයි කළ සඳහන් කලි උදේට නැගෙන සූර්යා හවසට බැහලන මගේ ජීවිතයක් ගේ මක්‍රම ක්‍රම ගෙවිලේන මෙම ආදී වශයෙන් කල්පනා කරලා යම් කෙනෙක් මෙඋතුම් සීලි ආරක්ෂා කරන්න පටන්ගන්නවන ඒයි මෙලව කවදාවත් අසරන්න නොවිෙනයි හදිසියේ මරණයට පත්තෙන්ට සිද්ධ වනත් මෙ උතුම් සීල තේජානු භාවේ නිසා දුගතියක උපදින්නේ නෑ මෙ ආත්මේ ආරක්‍ෂා කරන්න දුෂ්කරයි කියල සඳහන් කළ මොද නිතරම මරණයට යොමුවෙලයි තියන මේ ආත්මේ මරණයට පත්වෙන්ට කලින් තම තමන්ට යහපද සාධාරණය කර ගැන්ඩ. උතුම් සීලිින් යුක්ත වෙනේ කාහරි වටිනවා නිරන්තරේෙන්ම පුද්ගලයා පවට බරයි සත්්‍යයාගේ ස්වභාවීම පාපයට බරවෙන එක ඒතුලින් බොහෝ අකුසල් රැස් කල්ල නිරේට පාරහදාගන්නවා නමුත් අපි මුලින් මත් මතක් කලා සීලය තුළ හික්මුණ කෙනා සීල සංවරයේ ලබපු කෙනා අකුසලේ හිතට එන කොටත් අකුසලේ බැහැර කරන්න වැෑයම් කරනු සීලේ තුළින් උත්සාහ කරනවා ඒ අකුසලයේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න නිමේ හදරනිි කොහොම හරි අකුසලයෙන් ඇත්තට අඒකයි සඳහන්කළේ ආරක්ෂාවට මහපුදුම බලෑනියක් වගේ සීලේ සිල් නිසාපි යන්න රාගික ක්‍රියාවලට සිල් නිසා අපි විකල්බ පිකල් බුජිනට වගේ වැැරදි ක්‍රියාවන්ට යොමු එන්නේ නෑ සිල් නිසා ගීතහන්නේ සිල් නිසා නාට්‍ය බලන්නේ නෑ සිල් නොතිබනා නම් මේ ඔක්කොම කරනවා නත් සිල් නිසා තමයිඒ කිසි දෙයක් නොකර ඉන්නේ ඒ වැරදි වැඩ නොකර ඉන්නවා කිය කියන්නේ තමන්ගේ ආත්මී ආරක්ෂාව නිරන්තරයෙන් හැදෙනවා කියෙක්. ආංගේ ආත්මී ආරක්ෂාව සිල් ආරක්‍ෂා කරන කෙනට ලබලදින නිසා සීලය බලයිනයක් මුල් සංසාරගත ජීවිතයේ සුරක්ෂිත කරට සිල්වතුන් මොනතර උත්සාහ කරනවාද සිල් ඇත්තෙකුට පමණක් සසර සුවපත් කර ගැන්ඩ පුළුවන් වෙනවා මිසා සිල් නැත්තෙකුට මේ සංසාරයේ සැපයක් හොයාගෙන න්න බැහැ පින්නතුි මේ ලෝක ඒපදිච්ච හැම කෙනෙක්මු කවද හරි දවසක මේ සංසාරයෙන් එතරවෙඩ මෝනේ නිවනින් නිමෙන්ඩම ඕනේ ඔහු මේ සංසාරෙන් එතර වන්න නිවනෙන් නිමන දවස කවදද ආං ඒ නිවීම ඔහුට ගෙනල්ල දෙන්න මේ ලෝකෙ වටිනා මහරයේ සීලයයි ඉල්ලඟට සඳහන් කළා මේ උතුම් සීලය තුළින් වැරැද්දට යොමුුවෙන්ඩ තියෙන මාර්ග රාශියයක් ආවරණය කරලා වහල තියෙන නිසා සීලය ආත් මේ සුරක්ෂිත කරන බලයිනයක් සීලය ආත් මේ සුරක්ෂිත කරන මන්ත්‍රය එහෙමනන් පින්නතුන සතර පායෙන් මුදෝලා සුගතියෙන් සුගතියට යවල මේ සංසාර මාර්ගයේ සුවපත් කරවලා සෞ් කෙලෙස් නසල සංසාරෙන් එතරවෙෙන්ඩි මේ සීලේ අපිට ලබල දෙන්නේ එතරම්ම සහයෝගයක් නම් එවන් උතුම් සිල් ඔබේ ජීවිතයට එකතු කරගෙන ප්‍රඥ්ඥා ගෝචරව ධර්මශ්‍රවණය කර කර දර්මාණුකූලව ජීවිතය සුරක්ෂිත කරන්න වීරය වඩයි ආං එහෙම වීරයවන්තයන්ට මේ ශාසනය ඇතුළේ ගමනක් ඇන්න පුළුවන් වීරය නැති අයට නෙවෙයි මේ ශාසනය වීරය ඇතිඇයටයි එහමනං පිනතුන තුනරුවන්ගේ අනන් තාශිරුවාදයෙන් බුද්ධාන්තරයක් ලැබිල තියෙන වෙලාවි ශ්‍රද්ධසිත පුබුදවාගෙන සෙල් ගුණදම් මාරක්ෂා කරගෙන මෙ සංසාරෙන් එතරවෙඩ කටයුතු කරන්න ඔබටත් භාග්ගිල බේවා සේලය නැමති බලෑනිය නතරම භාරක්ෂා කරත්වා සේලයේ නැමති ආභරණය ඔබ දරාගෙන අන් සියලුවූ ආභරණ දැරුවන්ට වඩා උසස් පුද්ගිලෙක් බවට පත්වනා කියන ආත්මී සතුට ලබන්ඩ පුළුවන් ජීවිතයක් ගත කරන්න ඔබට තුනුරුවන්ගෙන් ආශිරුවාද ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඉන්නතුනි අදද මේ ධර්මදේශනාවේ දායකත්වය දරු ලබන්නේ නම සඳහන් නොකරන සැදහැති පිරිසත් විසින් උතු මරමුණු සිහිපත් කරනවා මාගේ දෙමව්පියන්ගේද සියලු ලෝකවාසයන්ගේ නිදුක් නිරෝගී සෝය සඳහා සියලුම මලගගේ සියලුම ඥාතීන්ට පු්ඥානුෝදනා කිරීම සඳහා මේ උතුම් පුන් පංකම සිදු කළ බව ඒ සත්පුරුෂ පිරිස සෙහිපත් කරනවා ඒට අමතරව ධර්ම මාර්ගයේ යෙදෙන සියලුම සත්වයන්ගේ නිර්වාණ මාර්ගයේ පිරිසිදු කරගැනීම සඳහා තව තවත් ධර්මය තුළ ශක්තිමත්ෙන්ට ධර්මී තුළ හවුරුවෙන්ට තව තවත් තමන් ආරක්ෂා කරන සීලය ධර්මයත් පිළිබඳුව බො සතුටට පත්තෙන්ඩ පුළුවන් උදාර ජීවිතයක් ගත කරට බලාපොරොත්වෙන් හැම කෙනෙකුටම මේ ධර්ම දානා නිසංසයත් ධර්මශ්‍රභනානිසංසය පාර්මීවේවා කියල ප්‍රාර්ථනා කරමු දායික පින්වත් පිරිස නම සිහිපත් නොකළ පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරීවනය ලැබේවා නම නොකීවත් දායක පිරිස ඇතුළු සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතිධර්මය අවබෝධ කරගෙන. වහා ගෝර කටුක සංසාරෙන් එතර ඇන්ඩ මේකුසල් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාාච බුම්මට්හාා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කංතුළෝක සාසනං දේවෝ වස්සතුකාලේ නේ සස්්‍යිය සම්පත්ති හේතුච්චේ भीतो भवतु लोको च राजा भवतु दम्मिको